අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග විටින් විට වසා දැමුණු පාසල් පද්ධතියේ 11 12 13 ශ්‍රේණි අද සිට යළි විවෘතයි හිටපු අමාත්‍ය රවි සහ රේෂාඩ් සීඅයිඩීට පිළියන් ලබන සැප්තැම්බර් 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ලයින් කාමර වෙනුවට වතුකරේ ජනතාවට ස්ථිර නිවාස අගමැති කියයි ආර්ථික වර්ධනයේ ස්වර්ණමය යුගයේ බිහි කරනවා සජිත් පවසයි වර්තමාන අභියෝග ජය ගැනීමට තරුණ පරපුරේ අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව රනිල් පවසයි ජර්මනියේ කොවිඩ් ආසාදිතින් සුවා ගැනීමට සුනක බලකායක් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත කොරෝනා වෛරසය හමුවේ වසා දෙමුණු පාස වෛරස් ව්‍යාප්තිය හමුවේ දෙවන වරටත් වසා දෙමුණු පාසල් අද යලි විවෘත කෙරුණා. ඒ අනුව 11 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අද දින යලි ආරම්භ කෙරුණු අතර එම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පෙරවරු 7:30 සිට පසුර 3:30 දක්වා සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සිසුන් දැඩි උනන්දුවකින් අද උදැසන පාසල් වෙත පැමිණීම දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මෙතර පළමු ශ්‍රේණියේ සිට දසවන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා අධ්‍යන කටයුතු අගෝස්තු මාස දසවනදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. මේ අතර ඉල්ලීම් තුනක් මුල් කරගෙනමින් සමස්ත ලංකා අන්තර්පලාත ළමුන් ප්‍රවාහන සංගමයේ විසින් අද පෙරවරුවේ පාගමනක් සහ උද්ඝෝෂණයක් අම්බලන්ගොඩ නගරයේදී පැවැත්වුවා. महाबैंक
අපිට 10.5යි කරලා තියෙන අපි රජයෙන් ඉල්ල ඉන්නේ මේ 10.5යි කරන්න එපා මේ සහන කාලය ලබා දෙන්න ඒ වගේම දැන් අගෝසු වෙනකොට අපේ සහන කාලය අවසන් වෙනවා අපි ආදායම අදටත් ස්ථිර වෙලා නැහැ ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා තව අපිට මාස 6කවත් සහන කාලයක් වුණ මේ ව්‍යාපාර කරගෙන යන්න නම් හිටපු අමාත්‍ය රිචඩ් බදිවුදීන් සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා මෙතර නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයන් ලබන සැප්තැම්බර් මාස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද පෙරවරුවේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍යංශය වෙත පැමිණි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා මෙවර විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ මෙතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද අද දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුණියාව ඉරට පෙරේකොළඹ පිහිටි ඒකකයට ගොස් අද පෙරවරු 9ට පමණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අධිකරණ නියෝග කර තිබුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංගදිසානායක මහතා විසින් ඉහත නියෝගය ලබා දී තිබු අතර නියෝගය මත රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුණියාව ඉරට පෙරේකොළඹ පිහිටි එමේ කේට අද උදෑසන පැමිණියා මේ අතුරු නැගෙනහිර පළාත් හිටු ප්‍රධාන අමාත්‍ය පිල්ලයන් හොත් සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් මහතා ලබන සැප්තැම්බර් මාස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඒ මඩකලුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් පසුගිය 2005 වසරේ දෙසැම්බර් මාස 25 වෙනි දින මඩකලපුව ශුද්ධෝ මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පූජාව යෙදමින් සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලයන් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා මේ සම්බන්ධ නඩුව අද දින විභාගයට ගත අවස්ථාවේදී මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් පිල්ලෑන් ඇතුළු සිව් දෙනා ලබන සැප්තැම්බර් මාස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමු කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජයතහරු කිරීම සඳහා සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. ගල්ගමුව යුබී වන්නිනායක ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු ජනහමුවකටද ජනාධිපතිතුමා එක් වුණා. ඉන්නනතුරු ජනාධිපතිවරයා වාරිය පොළ වැවගෙදරේදී සංවිධානය කළ ජනහමුවකටද සහභාගී වුණා. වතුකරේ ජනතාවට ලයිම් කාමර වෙනුවට තට්ටු නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තම රජය කැටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර අග්‍රාමාත්‍යවරයා ගිනිගත් හේන ප්‍රදේශයේ පැවති ජනහමුවකටද ඊයේ දින සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ගිනිගත් හේන ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා කියන දේ අගමැති කරේ නැහැ. අගමැති කියන දේ ජනාධිපතිවරයා. ඒකෙන් වැට කෑවේ කවුද? මේ රටේ ජනතාව. වැඩක් කෙරුවේ නැහැ. පෙන්වන්න දෙයක් නැහැ. නමුත් ඒක මම වැඩක් කරෙන්නේ නැහැ කියලා කියන්නේම නැහැ. අපිව හිරේලා අන්න වැඩ කරා. ඒ අගමැති කවුද? අපේ වරාය විකුණනකොට GLPD සැනතුමාලා කට්ටේ ගිහිලා විරෝධය පානකොට උන්ට කඳුළු ගෑස් ගහලා එලෙව්වා හම්බද්දු කිව්වා.
මේ විදිහට තමයි වුන් කටයුතු කරන්නේ. අධිවේගී මාර්ගයක් හදුවනම් ආරක කාපට් කරානම් මේ හැම එකකින්ම කරේ ලංකාවේ වටිනකම් වැඩි කිදී. මේ අය ඇවිල්ලා මේ වටිනකම් වැඩි වෙච්ච දේ විකුණලා ආවට එයාලගේ සාප පුරව ගන්න අසමාරු. මේක තමයි දැන් මේ යුගය අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණ බොහොම පැහැදිලි සමුනාන්සේලා ඒ බලය පොහොට්ටුව මෙතර හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. තමුන්නාන්සේ දන්නවා අපි වතුකරේට කොන්ක්‍රීට් පාරවල් හදලා දුන්නා. කාපට් පාරවල් හදලා දුන්නා. ඒ ඔක්කොම සංවර්ධනය අධිකරේ 2005 2005 තිබුණා. අපේ ආණ්ඩු කාලේ කියලා තොණ්ඩමන් මහත්මගේ ඉල්ලීම් පරිදි කියන එක මම තමුන්නාන්සේලාට අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම ලයිට් කාමර වෙනුවට අලුත් නිවාස ලබා දෙන වැඩපිළිවෙල අපි කතා කරා. ඒ වගේම අලුත් ලයින් කාමර වෙනත් ආකාරයක තට්ටු නිවාස වගේ හදන්න එතුමාගේ යෝජනාව අපි ක්‍රියාත්මක කරන්න. යහපාලන ආණ්ඩුව ආවම තොණ්ඩමන් නැමැතිලා දැනගෙන හිටියා. ඒ ආණ්ඩුවෙන් කිසිම දෙයක් මේ වතුකරේ ජනතාවට කෙරෙන්නේ නැති බව. ඒ නිසා හැමදාමත් වතුකරේ ජනතාව වෙනුවෙන් නොඑක් දේශපාලන පක්ෂ පීඩුවන ආණ්ඩුවට උදව් කරපු තොණ්ඩමන් නැමැතිතුමා පළවෙනි වතාවට යහපාලන ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව අපිත් එක්ක ආණ්ඩුවක් පිටවන බව වතුකරේ ජනතාව වෙනුවෙන් පිළිගන්නවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාවේ ස්වර්ණමය ආර්ථික යුගය බිහි කරන බව එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් එක් ජන හමුවක් පසුගියදා මහරගම ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව තාක්ෂණය, රොබොටික් තාක්ෂණය, කෘතිම බුද්ධිය ඇතුළු නව ලෝක ප්‍රවණතා ප්‍රවේශවන්න තාරුණ්‍යයට අපි ශක්තිය ලබා දෙන්න. අප නිර්මාණය කරන තරුණ බලවේගය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් බවට පරිවර්තනය කොට එය හැසිරීමේ අයිතිය තාරුණ්‍යයට අපි ලබා දෙනවා. කර්මාන්ත ශේස්ත්‍රයේ ඉදිරි පිමි ගණනාවක් ක්‍රියාත්මක කරමින් සෑම ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයකම කර්මාන්ත ශාලා බිහි කරලා කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය වෙනුවට මුළු රටටම කිරියෙන් පැනියෙන් සෞභාග්‍ය උදා වෙන යුගය අපි බිහි කරනවා. මේ රටේ තාරුණ්‍යයට ලබා දුන් ඒ අවස්ථාව නැවතත් වරක් ප්‍රතිනිර්මාණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. තාරුණ්‍යයට අපේ රටේ පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු අනිවාර්ය අපේක්ෂක නියෝජනත්වය 25%ක අපේක්ෂක නියෝජනත්වයක් අපි ලබා දෙයි. මේ අතර රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් අපේ දර්ශනය තුල සමබර ආර්ථික සංවර්ධනය උදා කරලා ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ හැම ජන කොට්ටාසයකටම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදින් තොරව රාජ්‍ය බලය දුරකථනයේ ජයග්‍රහණයත් සමග අපට ලැබෙනකොට මේ රටේ අසරණම පවුල් කොට්ටාසයට ආර්ථිකයේ ගොඩනැගෙනකන් මසකට 20,000 වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරවන්න මේ රටේ දේශපාලන ඉතිහාසයේ ආර්ථික වර්ධනයේ ස්වර්ණමය යුගය, සෞභාග්‍ය සම්පන්නම යුගය බිහි කරන්නට අපි අප කැප වෙනවාමයි කියන එක මන් තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. වර්තමානයේ රට මුහුණදී ඇති අභියෝග ජය ගැනීම සඳහා තරුණ සිතුම් පැතුම් උපයෝගී කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින්. මොකද්ද අපි කරන්නේ? අනික් සමහර රටවල් වල දැම්මම පියවර ගන්නවා ඒ ආර්ථිකය ආරක්ෂා කරන්න. රැකියා නැති අයට මොකද්ද කරන්නේ? නම දන්න හැටියට ආපහු මේ ඇංගරුම් කාර්මාන්ත ශාලා සියල්ලම විවුර්ත කරන්න බැරි වෙනවා. කොහටද අපි අලුතෙන් යන්නේ? මට පේන හැටියට විද්‍යාත්මක දැනුම, තොරතුරු තාක්ෂණය, කෘෂි අංශයේ නවීන තාක්ෂණයේදීම, අපනයන කෘෂිකර්මයක් යෙදීම, ආර්ථික බලයේ යලිත් යුරෝපයේ ඉඳන් ඇමරිකාවේ ඉඳන් ආසියාවට යන කාලය සතවර්ෂ 4කට 5කට ඉස්සෙල්ල බලවත්ම මේ ලෝකයේ ආර්ථිකයේ කේන්ද්‍ර ස්ථාන වුණේ ආසියාව. අද දේශපාලනයේදී හැම වෙලාවෙම තමන් ගැන කතා කරන්නේ, මනාප ගැන කතා කරන්නේ, කොයි පැත්තට වුණත් එක එක්කෙනා අනික් එක්කෙනාට බනිනවා, දොස් කියනවා.
ප්‍රතිපත්තියකට කතා කරන්න සාකච්ඡා කරන්නත් අවස්ථා නැහැ. මේ විශාලම අභියෝගය අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. එතනදී අභියෝගයෙන් අපි හදන්න ඕනේ තරුණ සිතුම් පැතුම් අනුව. ඒ බය නැතුව ඕනෑම අභියෝගයක් බාර අරගෙන ඉස්සරහට යන්න. අපි දන්නවා අපිට මූණ දුන්නේ ඒවා. අපි ගිහින් මේ සමාජය හැදුවා. දැන් අලුත් සමාජයක් ඔබ හදන්න ඕනේ. අලුත් ලෝකයක් හැදෙනවා. ඒ ලෝකෙ හැමතැනම මේ අදහස් අරගන්න දෙනවා. තරුණ අදහස්. අන්න ඒකයි අපේ විශාලම අභියෝගය. රටගෙන සිතන කණ්ඩායමක් මෙවර මහමැතිවරණයේදී ඉදිරියට පැමිණිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මේ දෙපැත්ත ඔවුන්ට මේ මැතිවරණ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද? MCC එකද? නෑ MCC එක ඔවුන්ට ප්‍රශ්නයක් නෑ. මොකද MCC අත්සන් කරන්න පටන් ගත්තේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට රටේ සම්පත් ගැන ප්‍රශ්නයක් නෑ. එකම ප්‍රශ්නේ සිරිකොතේ අයිතිය ගැන ප්‍රශ්නයක්. අපි කියන්නේ රට ගැන හිතන කණ්ඩායමක් දැන් ඉස්සරහට එන්නට ඕන. සජිත් ප්‍රේමදාස මහත්තය අභියෝග කරනවා එන්න ආර්ථික ගැන සාකච්ඡා කරන විවාද කරන මාත් එක්ක කියලා. දැන් මේ දෙකලෝ ආර්ථික ගැන විවාද කරාම තමුන්නාසක තෙල් මිල අඩු වෙනවද? MCC නවතිනවද? නගර ජාතිය විකුණන එක නතර වෙනවද? හම්බන්තොටයි පවර ගන්නවද? නෑ. ඒගොල්ලෝ හොරවල්ලන්නේ නෑ. මේගොල්ලෝ හොරවල්ලන්නේ නෑ. අපි ගම්මට්ටේ බෙදිලා හිටියට ඒගොල්ලෝ උඩදි හරි එකතු පෙරේද කැබිනට් මණ්ඩලයේ සම්මත වෙච්ච යෝජනා මම පාර්ලිමේන්තුවට ගේන්නේ 2017 දෙසැම්බර් මාසේ 4 වෙනි. කාඩුවක් මතක්ුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගේන්න ඕන. දුර දැකලා මම කිව්වේ මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඕන කියලා. දැන් මේ ව්‍යාපෘතින මුදල් ආධාර ලැබ මේ අවුරුද්දේ වෛද්‍ය ශිෂ්‍යෝ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ බඳව ගන්නවා. මෙවර මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් එම පක්ෂයේ ඡන්ද සංඛ්‍යාවත් ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් බව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක වජිර අබේවර්ධන මහතා පවසනවා. මේ මහතා මේ බව පැවසුවේ ඌරල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. සජාතික පක්ෂයට වඩා බරපතල අර්බුදයක් තියෙන්නේ ආණ්ඩුව තුල. සජාතික පක්ෂයට අර්බුදයක් නැහැ. සජාතික පක්ෂය හැටියට තියෙනවා. තවත් දේශපාලන පක්ෂයක් හදාගෙන කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා. ඒක අපිට අදාළ කාරණයක් නෙමෙයි. හැම කෙනෙක්ම මං හිතනවා කල්පනාවෙන් මේ මැතිවරණයේදී ක්‍රියා කළ යුතුයි කියලා තමයි හැමෝටම මතක් කරන්න තිබෙන්නේ. සංධානයක් හදන්න කිව්වාම ඒගොල්ල දේශපාලන පක්ෂයක් හැදුවයි කියන තීරණේ උඩ ඒගොල්ල අපේ පක්ෂයේ විනය කඩ කරයි කියන තීරණේ උඩ ඒගොල්ලන්ගේ නඩුව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළා. ඒ අය වැරද්දක් කරපු බව අධිකරණයෙන් දැන් තීදු කළ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ආරක්ෂා කරගන්නත් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගෙන ව්‍යාකරණයක ඉතා වැදගත්. වැඩ කරන සහ වැඩ නොකරන පිරිස් තීරණය කිරීම ජනතාව සතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් සුභසිංහ මහතා පවසනවා. කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. කාණුව නිල් කියලාවත් කරන්න බෑ රතු කියලාවත් කරන්න බෑ ළඟ නේදකොට මුස්ලිම් කියලාවත් කරන්න බෑ කාණුව අරින්නන ගඟට වතු දියන්න එකමුතු හදාගවද්දොත් අපිට එකමුතුෙන් කාණව හදනවා අපි අනිවාර්යෙන් ගඟට යන්න ඒකට ඔබ තමුන්නා සහාය ගොනේ මේ අපේ රටේ අනාගතේ මේ දුවා ධර්මගේ අනාගතේ අපිට පක්ෂපාතේ වැඩක් නෑ පාට වැඩක් නෑ ජාතින් වැඩක් නෑ අපිට ජාතින් එකසේ ජීවතු රටක් අපි නිර්මාණය කරන්නට ඕන ගම් වතුර කරන්නේ මේ සිංහලයි නේද නෙමේ මොසේ හරක් ගන්න කොරෝනාවට වෙන් කරලා කොරෝනා හදුව නැහැ නේ රාස්සා රැදිනකොට රාස්සා හැම ගා දෙන්නේ නැහැ මේ අන්තිම කාලේ බතවන සහෝදරයන් කියලා මතක් කරන්න සහෝදරයන්ට කියන්න ගෙදර ගිහිල්ලා සාකච්ඡා කරන්න අපේ දුවදරුව රටක් ඕනේ මේ රටේ අපි ජීවත් වෙන සමගියෙන් ඒ සමගිය හදා ගන්නට ඕනේ මේ රටේ සංවර්ධන ඇති කරන්නට ඕනේ අලුත් පාර්ලිමේන්තුවට අලුත් මුණු වරින්න ඕනේ ඔය කියන සට කපටි කණ්ඩායම් හැමදේවල අර රෝද පුටුවෙන් එනකම් බලා මේ පාර්ලිමේන්තුව යන්න දැන් ඇටක් නැහැ ඔකක් කියන කරපු දේකුත් දැරට ජනතාව තීරණය කරන්න ඕනේ කවුද වැඩ කරන්නේ කවුද රට රාජ්‍ය කරන්නේ කියලා ලොව පුරා කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 16ක්ම වා තිබෙනවා. මේ අතර ඊයේ දින නව ආසාදිතින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 2782ක් දක්වා ඉහළ ගියා. දිනේදී නව ආසාදිතින් 12 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින තහවුරු වූ ආසාදිතින් 12 දෙන අතර සෙනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිබියන් 5 දෙනෙකු, කටාර් සිට පැමිණි පුත්කලින් 7 දෙනෙකු සහ කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් 3 දෙනෙකු දවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් පුත්කලින් 665 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින 2106 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
COVID-19 වෛරස් ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීමට ජර්මනියා ස්නයිෆර්ස් උණකින් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. ජර්මන් පරේක්ෂකයන් සොයාගෙන නැත්තේ හමුදා ස්නයිෆර්ස් උණකින්ට කොරෝනා වෛරස් ආසාදිතයින් සහ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි බවයි. ජර්මනියේ හැනුව විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පවසන්නේ සතියක පුහුණු කාලයකින් අනතුරුව ස්නයිෆර්ස් උණකින්ට COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීමට හැකියාව පවතින බවයි. මේ අතර මුව ආවරණයකින් පමණක් සේ යටිකය ආවරණය කරගත් තරුණයෙකු ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වේදියේ ගමන් කරන අයරු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එංගලන්ත මාධ්‍ය පවසන්නේ එරට වෙළඳ සැල් තුල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට විරෝධය දක්වමින් ඔහු මෙලෙස ක්‍රියා කර ඇති බවයි. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.